ආයිබෝවන් වාසනාවන් ග්‍රහලොවේ ඉන්න ප්‍රබලතම ග්‍රහයා වන රවි ග්‍රහයා එම ස්ථානයෙන් මාරු වීම නොවැම්බර් මාස 17 වෙනිදා එහෙනම් 2019 නොවැම්බර් මාස 17 වෙනි ඉරිදා රවි ග්‍රහයා තුලා රාශි සිට වෘශ්චික රාශිගත වෙනවා. ඒ නිසා ඒ ලග්නවලට කෙසේ බලපාන්නේදයි අපි සොයා බලමු. ඒ වගේමයි ඒ රවි ග්‍රහයාගෙන් පවතිනා වූ දෝෂාන්ධකාර ඒ ලග්නවලට බලපාන්නේ කෙසේදයි අපි පරීක්ෂා කර බලමු. ඒ රවිගෙන් එන්නා වූ දෝෂාන්ධකාරවල වලට ඔබට සාන්ති කර්ම කර ගැනීමට අවශ්‍ය නම් ඒ දෝෂ නැති කර ගැනීමට අවශ්‍ය නම් අපහ කතා කරන්න. මගේ දුරකථන අංකයේ 0781 86 18 192ට කතා කරන්න වයිබර් වට්සප් ඉමෝ ඇතුළත්. මේෂ ලග්නය මේෂ ලග්නය මේෂ ලග්නයට රවිගේ පැමිණීම සිද්ධ වන්නේ 8 වෙනි රාශිය වෘශ්චික රාශිය. ඒ නිසා මේ කාලයේ ඔබට කරදර කම්කටොළු විශේෂයෙන්ම ස්ථාන කරදර අඹුසැමියන් අතර පවතින බේද උත්සන්න වීමක් සිද්ධ වෙනවා. කවුරුවත් කියන දෙයක් ඔබ ඇහුම්කන් දීමක් සිදුවන්නේ නැහැ. හිතුවක්කාරව වැඩ කිරීමට පෙළඹෙනවා. ඒ වගේමයි හදිසි රෝග පීඩා අර්සස් රෝග වගේ රෝගවල හැදීමත් උෂ්ණාධික රෝගවලට ගොදුරු වීමටත් ඇති ඉඩකඩ වැඩි. ඒ නිසා මේෂ ලග්නේ මේ රවිගේ මාරුවීම ඔබට අහිත කරයි. ඒ කෙසේ වෙතත් ඒවට බෝධි පූජා තැබීම සෙත්කවි කියවීම ආදියට සුබයි. වෘෂභ ලග්නය වසභ ලග්නේ වසභ ලග්නයට රවිගේ පැමිණීම සිදුවන්නේ 7 වෙනි රාශියට. විවාහ ස්ථානය. එතකොට මේ රවිගේ පැමිණීමෙන් දෙදෙනා අතර සමගි සමාදානයට බාධා ඇති වෙනවා යුග ජීවිතයක් ගත කරන අයට. ඒ වගේම හවුලේ කරන කටයුතු වලින් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා අවුල් ජාලාවල් බවට පත් වෙන්න පුළුවන්. ස්ථාන කරදර ඇති වෙනවා. දුර ගමන් බිමන් කෙටි ගමන් බිමන් කඩිනමින් ඒවා යෑමක් සිද්ධ වුණත් ඒවායින් පළ ප්‍රයෝජනයක් එතරම්ම තාත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ කාලේ ඔබට ඒ රාෂ්ට්‍රකයකුත් යන නිසා අධික වැයවීම් වලට සිද්ධ වෙනවා. රෝග පීඩාත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ආගමික වතාවත් වල යෙදීම ඒ වගේම ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීම ආදිය සිද්ධ විය හැකි. මිතුන ලග්නය මිතුන ලග්නයට මේ රවිගේ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ 6 වෙනි රාශියට. ඒ නිසා මේ කාලේ ඔබට ඒ රාශ්‍රකයකුත් යනවා. එහෙත් ඒ රවිගේ පැමිණීම ඔබට කරදරයක් නැහැ, සුබදායකයි. කෙසේ කොහොම කරත් මේ කාලේ ඔබට ඒ රාශ්‍රකයකුත් යනවා. ඒ වගේමයි වචනය කතා කිරීමෙන් යහපත් මිතුරන් ඇසුර ඒ වගේම යහපත් සමාජ ආශ්‍රය නිසා ඔබට කීර්ති ප්‍රශංසා ලැබෙන්නත් පුළුවන්. ඒ වගේමයි විවාහ ජීවිතයට යම් යම් කරදර බාධා ඇති වෙනවා. ඒ කියන්නේ විමසිලිමත් හා සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඒ නිසා මේ කාලේ ප්‍රවේශමෙන් ගත කළ යුතුයි. කටක ලග්නය කටක ලග්නය කටක ලග්නයේ මේ කාල මේ රවිගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ
පස්වෙනි රාශිය. ඒ නිසා මේ රවිගේ සම්ප්‍රාප්තිය ඔබට ඔබ අධ්‍යාපනය ලබන දූ දරුවන් ඒ වගේම උසස් අධ්‍යාපන තාක්ෂණික විද්‍යා උපාධි ආදී ලබා ගන්න අයට මේ කාලේ ඉතාමත්ම ප්‍රශස්තයි හොඳයි. ඒ වගේම සිතට නැගෙන වේදනා ඒවට මුහුණ දීමටත් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. නින්දා අපහසවලට ඔබට ගොදුරු වෙන්න පුළුවන්. ඒවට විසඳුම් සොයාගත යුතුයි. කෙසේ වෙතත් මේ රවිගේ පැමිණීම ඔබට වරදක් නැහැ. සුවදායකයි. සිංහ ලග්නය සිංහ ලග්නය සිංහ ලග්නයට රවිගේ පැමිණීම සිදුවන්නේ හතරවෙනි රාශියට. මේ කාලේ ඔබට පවුලේ සාමකාමී තත්ත්වයක් උදාකර ගැනීමට බලවත් උත්සාහයක් ගත යුතුයි. ඥාතීන් සමග උරණවීම ඔවුන් සමග වාද විවාදවලට නොයා යුතුයි. එසේ යාමෙන් ඔබ තනිවී අන් අයගේ චෝදනාවලට ලක්විය හැකි. ඒ නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන සතියක් මේ සතිය. විදේශගත සිටින අයට මේ කාලේ තම මව්බිමට ඒමට හැකියාව ලැබෙනවා. ඒ තුළින් ඔබට කරදරයකින් තොරව මව්බිමට එන්න හැකියාව ලැබෙනවා. ඒ වගේමයි හදිසි රෝහල්ගතවීමත් ඒ වගේම නීති මේ ප්‍රශ්න මතුවීමත් සිද්ධ වෙන්න පුළුවන්. හෘද රෝග විශේෂයෙන් බලපවත්වනවා. මේ කාලය තෙල් සහිත කෑම බීමෙන් වැළකී සිටීමත් ව්‍යායාම කිරීමත් මේ කාලේ හොඳයි. නැත්තම් ඔබ හෘද රෝගයකට ගොදුරුවීම නිකරුණේ හෘද රෝගයකට ගොදුරුවීමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වෙලා ඒ රෝග තත්ත්වය සොයා බලා කටයුතු කරන්න. කන්‍යා ලග්නය කන්‍යා ලග්නේ රවිගේ පැමිණීම සිදුවන්නේ තුන්වෙනි රාශියට. ඒ නිසා මේ කාලේ ඔබට ඔබේ නම ප්‍රචාරය වීමක් ඔබ ජනප්‍රිය වීමක් සිද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලේ ඔබට හොඳයි. කරන කටයුතු වලින් ප්‍රයෝජනයක් ලැබෙනවා. වචනයෙන් වැඩ ගැනීමේ ඔබට හැකියාව තියෙනවා. ඒ වගේමයි ඉඩම් කඩම් දේපොළ සොයා බැලීමත් ඒවා මිලට ගැනීමත් මේ කාලය තුළ හොඳයි. ආදායම් තත්ත්වයේද යහපත් අතර හැරෙනවා. ඒත් මාසේ අගභාගය වෙනකොට ඔබට යම් යම් කරදර පීඩාවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සහෝදරයන්ගේ සහ සහෝදරියන්ගෙන් ඔබට යම් යම් චෝදනා සහ යම් යම් කරදර ඇතිවෙන්න පුළුවන්. ඒවා සමාදානය කරගෙන ආගමික වතාවත්වල යෙදීම යහපත්. තුලා ලග්නය තුලා ලග්නය තුලා ලග්නයට රවිගේ පැමිණීම සිදුවන්නේ දෙවැනි රාශියට. මේ කාලයේ ඔබට ධනහානි ඇති කරනවා. තැන්පත් ධනය නැති කරනවා. ඔබේ තැන්පත් වී තිබිච්ච මුදල් සියල්ලක්ම එළියට දැමීමක් එහෙම නැත්නම් ඒවා පරිහරණය කිරීමක් නිසා ධනහානි ඇති වෙනවා. ඒවා අනවශ්‍ය ලෙස වීදන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තැන්පත් ධනය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ කාලය තුළ ඔබගේ වචන ඔබ අනකරණ ලීලාවෙන් මේ වචන පාවිච්චි කරන්න යාමෙනුත් ඔබට කරදර ඇති වෙනවා. පියාට ඒ වගේම මවුටද වරදක් නැහැ. විශේෂයෙන් මවුට මේ කාලේ ඔබගෙන් ඇයට හොඳයි, යහපතක් සිද්ධ වෙනවා.
වෘශ්චික ලග්නය. වෘචික ලග්නය. වෘචික ලග්නයටද රවි පැමිණෙන්නේ ලග්නෙට එකට. ඒ නිසා මේ කාලේ ඔබ ඉතාමත්ම සැහැල්ලුවෙන් සිටීමක් සිද්ධ වන්නේ නැහැ. පලි ගැනීම, ඒ වගේම වෛරය, ද්වේෂය ආදී කෝප සිතුවිලි ඇතිවිලා අන් අය සමග උරණවීමක් සිදුවෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කාලේ ඔබට එකාකාරී ජීවිතය මිදී යම්කිසි පාලන තමන් අධිතක්සේරුවෙන් වැඩ කරන්න ඉඩ තියෙන. එනිසා තමන් අන් අය යටපත් කරගෙන කටයුතු කරන්න යාමෙන් ඔබට කරදර ඇතිවෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් සහ අන් අයට කරදරයක් නොවන විදියට කටයුතු කිරීමෙන් ඔබට මේ රවිගේ දෝෂය මගහැරගත හැකි. ඒ නිසා මේ රවිගේ දෝෂය ඇතිවන නිසා ඔබ ආගමික වතාවත්වලදීම බෝධි පූජා තැබීම, ඒ වගේම දේව පූජා තැබීම මේවා අපල දුරු කරගත හැකි. ධනු ලග්නය. ධනු ලග්නය. ධනු ලග්නයට රවිගේ පැමිණීම සිදුවන්නේ 12 වෙනි රාශියට. ඒ තුළින් ඔබට බලාපොරොත්තු වන්නා වූ යම් යම් ගැටලු සහන ඇති වෙනවා. ගැටලු සහගත තත්ත්වයන් එම් මිදී සහන ඇති වෙනවා. අධ්‍යාපනය ලබන දූ දරුවන්ටද මේ කාලයේ හොඳයි. ඔවුන්ගේ අධ්‍යාපන දියුණුවීමක් සිද්ධ වෙනවා. ඒත් විදේශගත වී සිටින අයට මේ කාලයේදී තමන්ගේ මව්බිමේ කටයුතු වලට සහභාගි වීමත් වචනේ වැඩ ගැනීමක්, ඒ කියන්නේ අනකිරීමක් වගේ දෙයකින් වැඩ ගන්න නිසා අන් අයගේ අපසාදයට ලක් වෙන්න පුළුවන්. කෙසේ කොහොම කරත් මේ කාලයේ ඔබට හොඳයි, වරදක් නැහැ. එහෙත් ඔබට ඒරාෂ්ටකයක් පවතිනවා. මේ ඒරාෂ්ටකයට මුහුණ දීම සඳහා ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ටද මේ කාලයේ සුබයි. මකර ලග්නය. මකර ලග්නය. මකර ලග්නයේ රවි පැමිණෙන්නේ 11 වෙනි රාශිය. ඒ නිසා ඔබට රජයේ ලැබෙන්නා වූ යම් යම් ඵල ප්‍රයෝජන, ආධාර උපකාර, ඒ වගේම ප්‍රභු පක්ෂයෙන් ලැබෙන්නා වූ ආධාර ලැබීමක් සිද්ධ වෙනවා. ණය ඉල්ලුම් කරලා තියෙනවා නම් රජයේ ආයතන වලින් ඒවා ඉතා කෙටි කාලයකින් ලබා ගත හැකි. කරන කටයුතු කාටවත් කරදරයකින් තොරව කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඒ වගේමයි කාලීන අවස්ථාවේ හැටියට වැඩ කරන්න ඔබට නුවණ පෑදෙනවා. ව්‍යාපාර, කර්මාන්ත සහ වෙළෙන දාම් වලින් කැපී පෙනෙන දියුණුවකුත් සැලසෙනවා. මේ කාලය විවාහ වී සිටින ඔබට මේ කාලයේ විවාහ සැපේද ලැබෙනවා. අවිවාහකට මංගල යෝජනා, මංගල කටයුතු කඩිනමින් කර ගැනීමටද හැකියාව ලැබෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නය. කුම්භ ලග්නයට මේ කාලය සුවදායක තත්ත්වයක් පෙන්වුම් කළත් හදිසියේ රෝග පීඩාවල් වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉවසීමකින් කටයුතු කරන්න ඕනේ. නිකන් ඔබට ඉන්න බෑ. ඔබ කඩිනම් වීම, කියන්නේ ක්‍රියාශීලී වීම නිසා ඔබට ආදායම් තත්ත්වය දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේමයි ස්ත්‍රී පක්ෂයෙන් උදව්පකාර ලබා ගැනීමත්, තම මව් අසනීප වීමකුත් මේ කාලය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන්ටද මේ කාලය ඉතාමත් හොඳයි, ප්‍රසස්තයි. මීන ලග්නය. මීන ලග්නය.
මීන ලග්නයගේ රවි පැමිණීම නමවැනි රාශියට පැමිණෙන්නේ ඒක වරදක් නැහැ. බොහොම හොඳයි, උසස් ප්‍රතිඵල ලැබෙනවා, කරන කටයුතුවල දියුණුවක් සැලසෙනවා, දරුවෙකුගේ අවශ්‍යතාවයක් දරුවෙකුගේ දියුණුවක් දැක සතුටු වෙන්න බොහොම හැකියාව ලැබෙනවා. ඒ වගේම හදිසි අනතුරුත් මේ කාලය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේමයි ස්ථානයේ පැවති කරදර රාශියක් ඉවත් වෙනවා. ආදායම් තත්ත්වයේද සතුටුදායකයි. කරන කටයුතු වලින් යම් යම් ප්‍රයෝජනයක් ගත හැකි. ඒ නිසා මේ රවිගේ පැමිණීම වෙනස් වීම රවිගේ කරදරයක් ඇති වන්නේ නැහැ ඔබට. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර